සුබ දවසක් කියලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා පොයින්ට් ඔෆ් බානු විත් සවුත් කොරියා මගේ YouTube channel එකත් එක්ක ආදරෙන්. ඉතින් මේ 2023 වර්ෂයට අදාළව පැවැත්වුණු කොරියානු එක්සෑම් එකේ මේ තුන්වෙනි කාණ්ඩයේ අයට ස්කිල් ඩේට් එක කවද්ද? ඒ කියන්නේ මේ කුසලතා පරීක්ෂණය ආරම්භ කරන්නේ කවද්ද? එතකොට අපි බලමු මේ ස්කිල් එකට සාමාන්‍යයෙන් කී දෙනෙක් වගේ ඒගොල්ලෝ දායිද? ඒ වගේම මේ ඕගොල්ලෝ මේ ස්කිල් ටෙස්ට් එකට ඇඳගෙන යන්න ඕනේ කොහොමද? ස්කිල් ටෙස්ට් එකට යද්දි මොනවද අරගෙන යන්න ඕනේ? සාමාන්‍යයෙන් මේ පාර කට් ඔෆ් මාක් එක, ඒ කියන්නේ මේ 2023 අවුරුද්දේ 3 වෙනි වටේට අදාළ කට් ඔෆ් මාක් එක සාමාන්‍යයෙන් කීයක් වගේ වේද කියලා අපි අනුමාන කරලා බලමු. ඉතින් ওই මාතෘකාවල් සියල්ලම කතා කරන්න බලාගෙන අපි වීඩියෝ එකට යමු. එහෙමනම් අපි මුලින්ම කතා කරමු මේ ස්කිල් ඩේට්, ඒ කියන්නේ මේ ස්කිල් ටෙස්ට් එක, එහෙම නැත්නම් මේ කුසලතා පරීක්ෂණය මේ 2023 අවුරුද්දට අදාළව එක්සෑම් එකෙන් පස්සේ තුන්වෙනි කාණ්ඩයේ අයගේ මේ ස්කිල් ටෙස්ට් එක සාමාන්‍යයෙන් කවද ඉඳන් කවදට වගේ පටන් ගන්නේද කියලා අපි බලමු. ඒගොල්ලෝ දාලා තියෙන ස්කිල් ඩේට් එක ඉතින් මේ 5 වෙනි මාසේ, ඒ කියන්නේ ලබන මාසේ, මේ යන්නේ තාම අප්‍රේල්නේ, ලබන මාසේ ළමයි 7 වෙනිදා ඉඳලා 11 වෙනිදා දක්වා මේ ස්කිල් ටෙස්ට් එක පැවැත්වෙනවා කියලා දාලා තිනවා. ලබන මාසේ, ඒ කියන්නේ මේ 5 වෙනි මාසේ, මැයි මාසේ 7 වෙනිදා ඉඳලා 11 වෙනිදා දක්වා. එතකොට 7 වෙනිදා සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට බොහෝ දුරට හවස තමයි පටන් ගන්නෙ, හවස වගේ පටන් ගන්නෙ. 7 වෙනිදා උදේවරුවේ බැජ් එකකට තියෙන එකක් නෑ ස්කිල් ටෙස්ට් එක. සාමාන්‍යයෙන් 7 වෙනිදා හවස් වරුවේ ඉඳලා ඊට පස්සේ 7 හවස් වරුව, ඊට පස්සේ 8 9 10 11. හරිද? 11 වෙනිදා වෙනකම් මේ ස්කිල් ටෙස්ට් එක පැවැත්වේවි. සාමාන්‍යයෙන් මුලින්ම පටන් ගන්න ස්කිල් ටෙස්ට් එකේ ඕගොල්ලන්ට චේජෝ, ඒ කියන්නේ මේ නිෂ්පාදන ශ්‍රේෂ්ඨිය අයට තමයි සාමාන්‍යයෙන් මුලින්ම තියෙන්නේ. 11 වෙනි දවසේ, ඒ කියන්නේ අවසාන දවසේ කට්ටියට, අවසාන දවසට දීවර ළමයිට මේ ස්කිල් ටෙස්ට් එක පැවැත්වේ. පැහැදිලි නේ? ලබන මාසේ, ඒ කියන්නේ මැයි මාසේ 7 වෙනිදා, ලබන මාසේ ඒ කියන්නේ මැයි මාසෙනේ, මැයි මාසේ 7 වෙනිදා ඉඳලා මැයි මාසේ 11 වෙනිදා දක්වා. එතකොට 7 වෙනිදා හවස් වරුවෙන් පටන් ගන්නේ නිෂ්පාදන ශ්‍රේෂ්ඨයෙන් ස්කිල් එක. එහෙම ගිහිල්ලා 11 වෙනිදා දිනේ ස්කිල් ටෙස්ට් එක තියලා ළමයි මේ දීවර අංශේ ළමයිට. පැහැදිලි නේ? ඉතින් හොඳට අහගන්න, දැන් මේකේ අනුමානයක් වශයෙන් දැනට ඒගොල්ලෝ මේ කියලා තිනවා 3800ක 4000ක වගේ ප්‍රමාණයක් ස්කිල් ටෙස්ට් එකට සහභාගී වෙයි කියලා. ඒ කියන්නේ මේ ලැන්ග්වේජ් ටෙස්ට් එකෙන් 3800ක 4000ක වගේ ප්‍රමාණයක් ස්කිල් එකට දායි කියලා තමයි මේ බලාපොරොත්තුෙන් ඉන්නේ. එහෙම තමයි ඒගොල්ලෝ දැනට සාකච්ඡා කරලා තින්නේ. එතකොට මේ 3800ක 4000ක ප්‍රමාණයක් දැම්මොත් සාමාන්‍යයෙන් ස්කිල් ටෙස්ට් එකෙන් පිරිසක් හැලෙයි. ඒ දාන ඔක්කොම දාන ගන්න නැහැ. දැන් කලින් බැච් දෙකේම 2000 කරන්නේ, දැන් මේ 2200 වගේ තමයි, 2200ක් 2250ක් ඒ වගේනේ දැන් මේ. එතකොට ඒ ඔක්කොම වගේ 95%ක්ම වගේ මේ ස්කිල් ටෙස්ට් එකෙන් පාස් කරා. නමුත් මේ පාර 3800ක 4000ක වගේ ප්‍රමාණයක් දානවා කියලා ප්‍රකාශයටපත් කරලා තියෙනවා. එතකොට එහෙම දැම්මොත් අනිවාර්යෙන්ම ස්කිල් ටෙස්ට් එකෙන් පිරිසක් හැලෙනවා අනිවාර්යෙන්ම. ඒක නිසා අනිවාර්යෙන්ම ස්කිල් ටෙස්ට් හොඳට පුහුණු වෙලා යන්න. මේ තියෙන පැට්‍රිකල් චගිසෝගේ ඉන්ටර්වියු එකට කායික පරීක්ෂණය, කොණ්ඩ ශක්තිය, අතේ ශක්තිය, ඔයගොල්ලන්ගේ උස බරත් පොඩ්ඩක් හේට මේට බර ගොඩාක් වැඩි කට්ටි ඉන්නවනම් චුට්ටක් මේ දවස් ටික එක්සයිස් කරන්න, බර ගොඩාක්ම අඩු කට්ටි ඉන්නවනම් මේ පොඩ්ඩක් වැඩිපුර කන්න, ඒවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එක්සැම්පල් වෙන්නේ නැහැ මේ උස බර හේට මේට උනා කියලා පොඩ්ඩක්. නමුත් ඒවත් හදා ගන්න. එතකොට වර්ණසභාවය චෙක් කරගන්න, එතකොට අතේ ශක්තිය කොඳ ශක්තිය කරගන්න, වැඩි කරගන්න, එක්සයිස් කරන්න අපි දාලා තිනෝ channel එකේ. ඉතින් ওই දේවල් කරන්න. දැන් 3800ක 4000ක වගේ පිරිසක් ගියොත් අනිවාර්යයෙන්ම පිරිසක් ස්කිල් ටෙස්ට් එකෙන් හලනවාමයි. දැන් ඔය කලින් අවුරුදු වල ස්කිල් වලින් 600 800 900 හලලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න කලින් අවුරුදු වල හලනවා, අනිවාර්යයෙන්ම හලනවා. ඉතින් මේ පාර තුන්වෙනි වටෙත් එහෙම වෙයි. හැබැයි 3800ක 4000ක වගේ පිරිසක් ස්කිල් ටෙස්ට් එකට මේ දැන් මේ ප්‍රකාශන කරන පරිදි දැම්මොත් සාමාන්‍යයෙන් කට් ඔෆ් මාක් එක 160ට වඩා චුට්ටක් අඩු වෙන්න පුළුවන්. ඒව අනුමානයක් විතරයි, කට් ඔෆ් මාක් වගේ දේවල් අනුමානයක් විතරයි. මේ හැබැයි මේ කිව්ව දිනයන් සහ ඒ වෙන දේවල් ඔක්කොම මේ විදිහටම සිද්ධ වෙයි. අනිවාර්යයෙන්ම කිසිදු වෙනසක් උනේ නැත්තම් ඉස්සරහට දලට ප්‍රකාශය කරලා දින පරිදි වෙනවා නම් මේ කිව්ව දිනමක් වානෝ අනිවාර්යයෙන්ම 100%ක් නිවැරදි. ඒව වරදින්න හේතුවක් නැහැ. මේ හැබැයි කට් ඔෆ් කියන ඒවා නම් අපිට එහෙම 100%ක් ස්ථිරවම කියන්න බෑ. නමුත් කට් ඔෆ් එක මේ ප්‍රමාණය 3800ක 4000ක ප්‍රමාණයක් ආවොත් කට් ඔෆ් මාක් එක මගේ අනුමානයක්, මම කියන්නේ මට දැනෙන දේ, මගේ අනුමානය 155කට වගේ සීමාවේ, 150ක් 155ක් වගේ සීමාවේ. හැබැයි 160 හෝ ඊට වැඩියෙන් ගත්ත කට්ටියට තමයි ෂුවර් එකේ ඉන්න පුළුවන්.
මේ ලොකු ප්‍රමාණයක් ස්කිල්ලකට දැම්මොත් වැඩිපුර කට්ටියක් දැම්මොත් කට් ඔෆ් එක අඩු කරන්න වෙනවනේ අනිවාර්යෙන්ම. ඒක නිකන් අපේ මේ අර නියඳියක් වගේ අපේ අනුමානයක් පමණයි. හරිද? එතකොට මේ වැඩිපුර ප්‍රමාණයක් දැම්මොත් කට් ඔෆ් මාක් එක අඩු වෙනවා මේ ලැන්ග්වේජ් ටෙස්ට් එකේ. හරිද? එහෙම වුණොත් 150 155 වගේ ළමෙට් වුණොත් chance එකක් එන්න ඉඩ කඩ තියෙනවා. පැහැදිලිද? ඒව අනුමානයක් පමණයි. ඉතින් එහෙම වුණොත් හොඳයි. මොකද ස්කිල් ටෙස්ට් එකෙන් තමයි කට්ටිය හොලන්න ඕනේ. ලැන්ග්වේජ් එක හරිනම් ලකුණු 140කින් වගේ ස්කිල් ටෙස්ට් එකට දාන්න ඕනේ. එතකොට ස්කිල් ටෙස්ට් එකෙන් තමයි බාගර වාය කලන්න ඕනේ. මොකද ඉගෙනීමම තියෙන කට්ටිය පමණක් නෙමෙයි මේ ස්කිල් ටෙස්ට් එකකුත් ස්කිල් එකකුත් තියෙන ඕන ළමයිට. පැහැදිලි නේද? 200 ගන්න පුළුවන් ළමයට සමහරක් විට මේ පොඩි වැඩක්වත් කරගන්න බැරි වෙන්න කම තියෙන පුළුවන්. හරිද? ඉතින් ඒක නිසා ස්කිල් ටෙස්ට් එකට අනිවාර්යෙන්ම ළමයි වැඩිපුර දාන්න ඕනේ. කියන්නේ කට් ඔෆ් මාක් එක අඩු කරලා ළමයි ලොකු පිරිසක් දාලා එතනින් හලන්න ඕනේ. ඉතින් එහෙම තමයි වෙන්න ඕනේ. මේ හරියට මොකද කොරියාවට යන්නේ අපි ලැන්ග්වේජ් එක කතා කරන්න නෙමෙයිනේ, වැඩ කරන්න. එතකොට වැඩ කරන්න පුළුවන් ළමයි තමයි තෝරගන්න ඕනේ. එතකොට මේ කට් ඔෆ් මාක් එක 140කට වගේ සීමා වෙනවා නම් හොඳයි ඔය නිෂ්පාදන අංශේ. පැහැදිලිනේ? ඉතින් එහෙම වෙනවා නම් හොඳයි. එහෙම දැන් මේ පාර වැඩිපුර පිරිසක් ස්කිල් ටෙස්ට් එකට දාලා කට් ඔෆ් මාක් අඩු වුණොත් මේ හොඳට වැඩ කරන්න පුළුවන් සහ හොඳ මොරාල් එකක් තියෙන මේ කොල්ලෝ කෙල්ලොන්ටත් ඇතුළට එන්න පුළුවන්. හරිද? දැන් අපි කියන්නේ නැහැ මේ වැඩිපුර ලකුණු ගන්න කට්ටිය මොරාල් නැහැ කියලා. දැන් මම කියන්නේ ගොඩාක්ම වැඩි ලකුණු ගන්න කට්ටිය ඉන්නවා. මේ පොත්වලම විතරක් ඉන්න කට්ටිය කිසිදු පොඩි වැඩක්වත් කරගන්න බැරි පිරිසකුත් ඉන්නවා. හරිද? හැමෝටම නෙමෙයි අපි කියන්නේ මේ හැමෝම එහෙමයි කියලා ලකුණු ගන්න. එහෙම නෙමෙයි. ඒ වගේ පිරිසකුත් ඉන්නවා. එතකොට ඉතින් මේ අර පොඩ්ඩක් ලකුණු පොඩ්ඩක් අඩු වෙලා ස්කිල් එකට යන්න බැරි වෙන හොඳට වැඩපළ කරන්න පුළුවන් ළමයිට අසාධාරණයක් වෙනවා ඒක. ඒකින්ද ස්කිල් ටෙස්ට් එකට වැඩිපුර දාලා එතනින් සෙට් එකක් ෆේල් කරන්න ඕනේ අනිවාර්යෙන්ම. මේ ස්කිල් එකක් නැති ළමයි ඒ ක්‍රියාකාරකම් හරියට කරන්න බැරි. එහෙම තමයි ෆේල් වෙන්න ඕනේ. ඉතින් කෙසේ නමුත් අපේ ප්‍රාර්ථනාවත් කට් ඔෆ් මාක් එක වැඩි අඩු වෙලා ස්කිල් ටෙස්ට් එකට වැඩි පිරිසක් ගිහලා ස්කිල් ටෙස්ට් එකෙන් හලන එක තමයි මේ වෙන්න ඕනේ. පැහැදිලි නේද? එහෙම තමයි වෙන්න ඕනේ. ඉතින් ඔය කිව්ව පරිදි දිනවන වකවානුවන් කාලවකවානුවන් මතක තියාගන්න ලබන මාසය කියන්නේ මේ මාසේ 7 වෙනිදා පටන් ගන්නවා. 7 වෙනිදා පටන් ගත්තොත් සාමාන්‍යයෙන් උදේවරුවේ 7 වෙනිදා දවසේ උදේවරුවේ තියෙන එකක් නැහැ ස්කිල් එක. 7 වෙනිදා හවස්වරුවේ පටන් ගන්නවා. එතකොට 8 9 10 වෙනකම් චේජෝ. ඒ කියන්නේ නිෂ්පාදන ශේෂ්ත්‍රයට 11 වෙනිදා ළමයි මේ දීවර පිෂරි. හරිද? පිෂරින් කට්ටියට තියයි. එතකොට 3800 4000 වගේ ප්‍රමාණයක් මේ ස්කිල් එකට දායි. එහෙම තමයි ඉතින් මේ දැනට යන තත්ත්වය. කෙසේ නමුත් ඉතින් මේ දේවල් එසේම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. කට් ඔෆ් මාක් එක අඩු වෙලා ලොකු පිරිසකට ස්කිල් ටෙස්ට් එකට යන්න පුළුවන් වෙන්න කියලා අපි අපේ හදවතින්ම ප්‍රාර්ථනාවක් කරමු. ඉතින් ඊට පස්සේ අපි බලමු පොඩ්ඩක් මේ ස්කිල් ටෙස්ට් එක. හරිද? මේ කුසලතා පරීක්ෂණයවත් ස්කිල් ටෙස්ට් එක අපේක්ෂිත ආයුධකරුවන් සඳහා උපදෙස්. හරිද? කුසලතා පරීක්ෂණය පැවැත්වෙන දිනය හා වේලාව. ඒව ඉතින් ඕගොල්ලන්ට මෙහෙමයි. දැන් මේ ප්‍රකාශයටපත් කරන සියලු දේවල් ඕගොල්ලන්ට නිල වශයෙන් හම්බ වෙනවා. ඕගොල්ලන්ට නිල වශයෙන් ඕගොල්ලන්ගේ SLBFE එකට ගිහිල්ලා ඕගොල්ලන්ගේ ඇඩ්මිෂන් නම්බර් එක ගහලා, ඒ කියන්නේ ඕගොල්ලන්ගේ එක්සෑම් නම්බර් එක ගහලා ඕගොල්ලන්ට මේ PDF ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒතකොට තාම දාලා නැහැ. මේ අපි මේ රූල්ස් ටික ස්කිල් ටෙස්ට් එකට යන්න ඕන විදිය සහ මේ ඒ දාලා දෙන රූල්ස් ටික කියන්නේ මේ අපේ කලින් ගිය පිළිවෙල අපි කියන්නේ මේ පාර මේවා වෙනස්කමක් නම් සාමාන්‍ය වෙන්නේ නැහැ. එහෙම වෙනසක් වුණත් නැතත් ඔයගොල්ලන්ට මේ අදාළ PDF සහ ඔය උපදෙස් මාලාවන් හම්බෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම තමන්ගේ ඇඩ්මිෂන් නම්බර් එක ගාලා තමන්ට ලැබෙන උපදෙස් පත්‍රිකාවන් කියවලා ඒ විදියටම කරන්න. අපි මේ කලින් දැනුවත් කරන්නේ ඔයගොල්ලන්ට මේ දේවල් ලෑස්ති කරලා මේක සූදානම් කරගන්න පහසුවක් වෙන හින්දා ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ලැබෙන PDF උපදෙස් පත්‍රිකාවන් නිවැරදිව කියවන්න. ඉතින් බලමු මේ කුසලතා පරීක්ෂණය සාමාන්‍ය ළමයි දැන් තියෙන්නේ මෙච්චර දිගටම පවත්වාගෙන ආවේ ස්ථානයේ තමයි ළමයි මේ ඔගොල්ලෝ පිළියඳල දන්නෝ මේ වෝට මේ පිළියඳල ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ. හරිද? ඒ කියන්නේ මේ විදුලි බල මණ්ඩලයේ පුහුණු මධ්‍යස්ථානය කියලා එකක් තියෙනවා. පිළියඳල පොලිසිය තියෙනවා. පොලිසියට දකුණු අත පැත්තේ තියෙනවා දේවානන්ද පාර කියලා. ඒ දේවානන්ද පාරේ ඇතුළට කිලෝමීටර 1000ක් විතර ගියාම තියෙනවා. ඒ පැත්තෙන් ගියාම දකුණු අත පැත්තේ මැදින් ලොකුවටම තියෙනවා විදුලි බල මණ්ඩල පුහුණු මධ්‍යස්ථානය තමයි ලොකේෂන් එක මේ ස්කිල් ටෙස්ට් එක තියෙන. හරිද? එතකොට මේ දිනේසා වේලාවන් ඔගොල්ලෝ ඒ අදාළ ඔගොල්ලන්ගේ ඇඩ්මිෂන් නම්බර් එක ගහලා බලා ගන්න. ඒ ලින්ක් දැම්මට පස්සේ ඉතින් මේ පරීක්ෂණය සඳහා සහභාගී වූ ආකාරය කාන්තා සහ පිරිමි. දැන් කාන්තාවන් අහන්න එපා මේ අපිට කොහොමද කියලා. එහෙම නෙමෙයි. මේ පරීක්ෂණය සඳහා පිරිමි සහ ගෑනු දෙපාර්ශ්වයටම දාලා තින්නේ සුදු අත්කොට කමිසෙ. ඉස්කෝලේ යන කාලේ පිරිමි කට්ටියන්නේ සුදු අත්කොට කමිසෙ කොලර් තියෙනවා. කොලර් තියෙන ගඳින්න කොලර් තියෙන සුදු අත්කොට කමිසෙ කළු කලිසම සහ කළු බඳපටිය කියන්නේ බෙල්ට් එක. කළු කලිසම සහ කළු බෙල්ට් එක. ඒ කියන්නේ ගෑල් ළමයටත් ඒ දෙක හොඳේ. එතකොට කළු සපත්තු. ගෑනු ළමයටත් කළු සපත්තු. පිරිමි ළමයටත් කළු සපත්තු. හරිද? සුදු අත්කොට කමිසෙ. එතකොට කට්ටිය අහන්න එපා මේ මැසේජ් දාන ගොඩක් කට්ටිය ගියේ පාරවල් වලත් එහෙමයි.
සුදු සර්ට් එකේ කළු බොත්තම් තියෙනවා. ඉතින් එහෙම එපා. හරි සුදු සර්ට් එකක් ගන්න සුදු බොත්තම්ම තියෙන. එතකොට කතන්දරේ ඉවරයිනේ. හරිද? සුදු අත්කොට කමිසේ, ඒ කියන්නේ ෂර්ට් එක කොලර් තියෙන, කළු කලිසම සහ කළු බඳපටිය, ඒ කියන්නේ කළු බෙල්ට් එක, කළු සපත්තු මේස්. ඉතින් ඔයගොල්ලෝ කැමති පාටක් දාන්න. පිරිමි පාර්ශවයේ කොණ්ඩේ සහ රවුල කපා පැමිණීම වඩාත් සුදුසුයි. වඩාත් සුදුසුයි කියලා දාලා තියෙන රවුල චුට්ටක් තිබ්බ කියලා ඔයගොල්ලන්ට විභාගනෝලිය ඉන්න දෙන්න අයිතියක් නැහැ. එතනින් එහෙම කරන්න බෑ. නමුත් ඔයගොල්ලෝ යද්දි පිළිවෙලට රවුල පොඩ්ඩක් මේ කොටටම කපලා යන්න. රවුල කොටට කපලා කොණ්ඩේ ටිකක් පිළිවෙලට කපලා අර ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ළමෙක් විදිහට අර ඕලෙවල් වලට සහභාගී වෙද්දී, ඒ ලෙවල් වලට සහභාගී වෙද්දී ඒ පිළිවෙලකට යන්න. මේකත් ජාත්‍යන්තරව පැවැත්වෙන විභාගයක්. විභාගයට යන්න ඕන පිළිවෙලක් තියෙනවනේ. කරාබු දාලා කොණ්ඩ වවාගෙන රවුල් වවාගෙන යන්න බෑ. ඒ පිළිවෙලකට කොණ්ඩ සහ රවුල් කපන් යන්න. එතකොට ගෑල් ළමයට රවුල් නැහැ නේ. ඒකින්ද ඒගොල්ලෝ අදාළ පරිදි මේ කොණ්ඩේ ගන්නට ගොතනවා නම් ගොතල ඒ විදිහට කොණ්ඩේ ගැට ගහගෙන එහෙම යන්න. සමහර ගෑල් ළමයි මැසේජ් කළා නම් කොණ්ඩේ තඹ කරලා තියෙනවා ප්‍රශ්නයක්. ඉතින් එහෙම කොණ්ඩේ තඹ කරලා තිබෙන්නේ නැවනම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? කොණ්ඩේ ටිකක් තඹ කරලා ඒක අවුලක් නැහැ. හරි. පිළිවෙල කියන්නේ කොණ්ඩ මේ තඹ කරලා එහෙම නෙමෙයි. පිළිවෙල කියන්නේ යම්කිසි පිළිවෙලකට යන්න. ඒකළු කියලා දිනවනේ මේ විදිහට එන්න කියලා. ඒක පිරිමි ළමයිනොත් ඒ ඉස්කෝලේ යන කාලේ ඒ විභාගයන් වලට සහභාගී වෙච්ච විදිහට සහභාගී වෙන්න රැවුල කොටටම වගේ කපන්නේ. ඉතින් සේව් කරන් යනවා නම් හොඳයි. සේව් කරන් එන්න කියලා නැහැ මේකේ. මට සේව් කරන් ගියා නම් හොඳයි. අර එක්සෑම් එකන්නේ. හරිද? රැවුල නැත්තම් කොටට අල්ලගෙන යන්න. කොණ්ඩෙත් තට්ටේ ගන්න ඕනේ නැහැ කොණ්ඩේ හොදේ. කොණ්ඩේ ගන්න කොටට කපන් යන්න. තට්ටේ ගාගෙන යනවා සමහරක් කට්ටිය. හරිද? තට්ටේ ගාගෙන යන්න එපා. බය වෙයි මිනිස්සු. තට්ටේ ගාම ඔයාලා මේ ෆොටෝ වල මූණුත් වෙනස් වෙනවා. ෆොටෝ වල දිනේමට වඩා. හරිද? මෙම දින යන්නේ එතකොට දැන් ඒගොල්ලෝ දාලා තියෙනවා මේ කුඩේකුත් අරන් එන්න කියලා දාලා තින්නේ. කලින් ස්කිල් ටෙස්ට් එක දවසට වහිනවා ගොඩක්. ඉතින් කුඩේකුත් අරන් යන්න. කුඩයක් අරන් යන්න අනිවාර්යමයි. දන්නවද? ඒ අදාළ ක්‍රියාකාරකම් තියෙන්නේ මේ ලොකුයි ඔය විදුලි බල මණ්ඩලේ පුහුණු මධ්‍යස්ථානේ. අතට ටිකක් ලොකුයි. ඒ අදාළ ස්ථානයෙන් ස්ථානයට යන්න ඕනේ. හරිද? ඒකින්ද කුඩයක් අනිවාර්යෙන්ම අරන් යන්න ස්කිල් ටෙස්ට් එකට යන ළමයි. මොකද වැස්සොත් කුඩෙන් තමයි වාට මේ පැත්තේ බිල්ඩින් එකේ ඉඳන් අත අනිත් ගොඩ නැගිලට යන්න වෙන්නේ. කුඩයක් අනිවාර්යෙන් අරන් යන්න ඉතින්. හරිද? කුඩයක් ගේන්න කියලා දාලා තියෙනවා. මේ අනිවාර්යෙන් ගෙනියන්න. මේ නැත්තම් තෙමිලා චොර වෙලා තමයි තෙමීගෙන අනිත් බිල්ඩින් එකට දුවලා යන්න වෙන්නේ. එතකොට තෙමීගෙන වැඩේ කරන්න බැහැනේ. කුඩේකුත් අරන් යන්න අනිවාර්යෙන්ම. මොකද මේ දවස්වල අව්වස්සරයි, වැස්සත් આવොත් තෙමෙනවා. අව්වස්සරින්ද කුඩේ ගැල්ලම එහෙම. ඉතින් කුඩේ අරගෙන හෙට මෙට යන්න පුළුවන් අව්ව තිබ්බා. රැගෙන ආ යුතු ලේඛන. දැන් මේ නිපුණතා පරීක්ෂණය කියලා දෙයක් තියෙනවනේ. තාම නිපුණතා පරීක්ෂණේ මේ දින දීලා නැහැ. නිපුණතා පරීක්ෂණය කියලා ළමයි ඔයගොල්ලන්ට යම්කිසි නිපුණතාවයක් තියෙනවා නම්, ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ නිෂ්පාදන ශාස්ත්‍රය ආශ්‍රිතව ඔයගොල්ලෝ මොනවාරි කම්පැනි එකක වැඩ කරලා තිනවනම් ඒ කම්පැනියෙන් දෙන මේ සර්විස් ලෙටර් එක. හරි, සර්විස් ලෙටර් එක මොනවාරි කෝස් කරලා තිනවනම්, ඒ කියන්නේ පාඨමාලා, ඔය ජර්මන් ටෙක් අනම්මනම් මේ නිෂ්පාදන ශාස්ත්‍රයට අදාළ, ඊට අමතර උපාධියක් තිනවනම් මේ ශාස්ත්‍රයන් වලට අදාළ, ඒ අදාළ ඒවලට ලකුණු පහක් ගන්න පුළුවන්. උපරිම පහ දක්වා, 1 2 3 4 5 පහ දක්වා ගන්න පුළුවන්. උපරිම මේ නිෂ්පා මේ නිපුණතා පරීක්ෂණය. ඒකට නිපුණතා පරීක්ෂණයට තාම ඩේට් දාලා නැහැ. එතකොට මේ ස්කිල් ටෙස්ට් එකට යද්දි, දැන් අපි කතා කරන්නේ ස්කිල් ටෙස්ට් එක ගැන. ස්කිල් ටෙස්ට් එකට යද්දි ඔයගොල්ලෝ මේ නිපුණතා පරීක්ෂණයට දැන් ඩේට් දැම්මට පස්සේ එතනට ගිහිල්ලා බාර දෙනවා මොනවාලි සර්ටිෆිකට් එකක් හරි, එතකොට සේවා සහතිකයක් හරි. හැබැයි අනිවාර්යෙන්ම එතනට බාර දෙන දේවල් වල ඔරිජිනල්, ඒ අදාළ ඔරිජිනල් සර්ටිෆිකට් සහ ඒ කොපීස් අනිවාර්යෙන්ම ස්කිල් ටෙස්ට් එකට රැගෙන යා යුතුමයි. හරිද? නැත්තම් ඔයගොල්ලන්ට අර ලකුණු හම්බෙන්නේ නැහැ. එතකොට මේ විදේශික ගමන් බලපත්‍රය අනිවාර්යෙන් ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ પાස්පෝර්ට් එක අරන් යන්න. විභාග ආයුධම් පත්‍රය ඔබ වෙත ලබා දී ඇති කොටස. ඒ කියන්නේ විභාග ආයුධම් පත්‍රය ඔයගොල්ලෝ අර print out එකක් ඇති, කලර් print out එක. ඒ කලර් print out විභාග ආයුධම් පත්‍රයේ ඇඩ්මිෂන් එක අරගෙන යන්න අනිවාර්යෙන්ම. ඔයගොල්ලන්ගේ විභාග කොටසේ ඇඩ්මිෂන් ටිකට් එක කියලා මේක දාන්නේ. මොකද ඉස්සර ළමයි ඔය වගේ print out මේ download කරගන්න මේ දුන්නේ. ගිහිල්ලා නිකන් දී physical ගිහිල්ලා තමයි මේ ඇඩ්මිෂන් එක ගත්තේ. එතකොට පොඩි කෑල්ලක් දෙනවා ටිකට් එක කියලා. ඒක තමයි මේ මේකේ දාලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ගෙනියන්න ඕනේ. ඔයගොල්ලන්ට online download කරගන්න එකනේ තියෙන්නේ. online download කරගන්න අර කල මේ print out එකක් අරන් යන්න ඇඩ්මිෂන් එකේ. හරිද? එතකොට ඔන්න ඔය දේවල් ටික තමයි අරගෙන යන්න කියලා තියෙන්නේ. විදේශ ගමන් බලපත්‍රේ විදේ ආදුම් පත්‍රේ ලබා දී ඇති. ඒ කියන්නේ ඔය print out එකක් අරන් ඇඩ්මිෂන් එක කල print out එක. ඊට අමතරව ඉතින් මේ මේකේ දාලා නැහැ identity ගේන්න කියලා. නමුත් ඔගොල්ලෝ ඕනම තැනකට යද්දී අනිවාර්යෙන් ආයිඩෙන්ටි අරගෙන යන්න ඕනේ. පාරේ නිකන් ඇවිදගෙන යද්දිත් තමන්ගේ සාක්කුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පත අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඉතින් ඒ හින්දා විභාගයට යද්දි කොහොමත් ගෙනියන්න එපේ. පාරේ නිකන් ඔයගොල්ලෝ කඩේට ගියත් ආයිඩෙන්ටි තියෙන්න ඕනේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පත තියෙන්න ඕනේ. ඒක ඔයගොල්ලන්ගේ සාක්කුවේ නැත්තම් ඔයගොල්ලෝ කඩේට ගිය වෙලාවක උනත් පොලිසියෙන්ට ඔයගොල්ලන්ව සැක පිට උනත් අරගෙන යන්න පුළුවන් ආයිඩෙන්ටි ළඟ නැත්තම්. ඉතින් ඒකින්ද මේ වගේ එක්සෑම් එකකට යද්දි අනිවාර්යයෙන්ම ආයිඩෙන්ටි අරගෙන යන්න. හරිද? ඉතින් සැලකිය යුතු දේවල් දාලා තියෙනවා මේ පොඩ අහගන්න. ඔබ වෙත පරීක්ෂණය සඳහා වෙන් කර ඇති දිනයන්සක් වේලාවන් කිසිදු විටක වෙනස් කරන්න බෑලු. ඒ කියන්නේ මේ දීලා තියෙන දිනේ සහ වේලාවට අනිවාර්යයෙන්ම යා යුතුයි. එක්සෑම් එක එකට තියෙනවා නම් එතනට 12 වෙද්දිවකට යන්න. හැමදාම පැයකට කලින් යන්න. එක්සෑම් තත්ත්වය ඔකයි. වෙලාව පහු වෙලා ගිහිල්ලා ලියන්න බැරි වෙච්ච ළමයි ඉන්න ඕන තරම්.
නියමිත වෙලාව පසු වී පැමිණෙන අයදුම්කරුවන්ට පරීක්ෂණ සඳහා සහභාගී වීමට අවසර ලබා දෙනු නොලැබේ. පැහැදිලිනේ. පරීක්ෂණ වේලාව පෑයකට ප්‍රථම පරීක්ෂණ මධ්‍යස්ථානයේ වෙත පැමිණිය යුතුයි. මම කියව කතන්දරෙමේ මේකෙත් දාලා තියෙනවා. පෑයකට කලින් අනිවාර්යෙන්ම යන්න. ඔබ පෞද්ගලික වාහන වලින් පැමිණෙන්නේ නම් වාහන පරීක්ෂණ මධ්‍යස්ථානය ආවට මාර්ගයේ දෙපසේ නතර කරන්න එපාලු. වාහනේ ගෙනව නම් මාර්ගයේ දෙපසේ නතර කරන්න එපාලු. එතන බ්ලොක් වෙනවා. එතන මේ පැත්තේ ඉන්න මිනිස්සු කැමති නැහැලු. කම්ප්ලේන් කරලා දිනව කලින් පාරවල් වල ලතේකින්ද වාහනේ ගෙනව නම් ඊට කලින් මහපාර ගම්බෙන පුඩ් සිටියක් ඉස්සරහා හරි සිකියුරිටි එක කරලා රුපියල් 100ක් 200ක් හරි දීලා එතන නවත්තලා එන්න. පැහැදිලි නේ? පසුගිය විභාගයේ පැවැත්මේදී මාර්ග අවහිරීම සම්බන්ධව විභාග මධ්‍යස්ථානය වෙතට අවට ප්‍රදේශවාසීන්ගෙන් පැමිණිලි ලැබී තිනව කියලා තියෙනවා. ඒකයි ඒ වාහන කතන්දරේ කියලා තියෙන්නේ. ඉතින් ඔහොම තමයි වෙන්නේ ස්කිල් ටෙස්ට් එක. ඔන්න ඒ දිනයන් වල පැවැත්තේ අනිවාර්යයෙන්ම ඉතින් කට් ඔෆ් මාක් එකත් අපේ අනුමානවල පරිදි මේ විදිය වැඩි පරිසක් ස්කිල් ටෙස්ට් එකට ගියොත් 155ක් 150කට වුණත් යන්න ඉඩකට තියෙන අනුමානයක් පමණයි. හරියට ඉතුරු දේවල් බලෙන් දෙන්නේ නැහැ. ඒ විදිහටම සිද්ධ වෙයි. ඒ විදිහට වැඩේ කරගන්න ස්කිල් ටෙස්ට් එකට යන්න. මේ දැන් ඔයගොල්ලෝ 180ක් මේ ගමනේ ඇවිල්ලා තියෙන්නේ. 180ක් ඇවිල්ලා තියෙන. තව ඔයගොන්ට මේකේ තියෙන්නේ 120යි. ස්කිල් එක කියන්නේ මහා දෙයක් නෙමෙයි. ස්කිල් එක ඔයගොල්ලෝ පුරුදු වෙලා යන දේ. එතන ගිහිල්ලා කියන්නේ තියෙන්නේ චකිසෝගේ එකත් පැට්‍රිස්ලා යනවා. තමාව හඳුන්නා දෙන්න ඕනේ. ඉතින් පුරුදු වෙලා යන දේ එතන කියන්න බැරණ වැඩක් නැන්නේ ළමෙට්ට. හරිද? ඒකින්ද ඉතින් පුරුදු වෙලා යන්නේ හැමෝම. අඩුම මේ පුරුදු ක්ලාස් එකට නොගිය කියලා ප්‍රශ්නයක් නැහැ. අර දාලා දේවල් පුරුදු වෙලා ඔය පින් දාන එකක් හරි වලුල් දානයක් හරි ලී වලින් හදලා හරි දාලා පුරුදු වෙන්න. එහෙම ක්ලාස් එකකට යන්න කියලා කියන්නේ නැහැ අපි. හරිද? ඒක පුරුදු වෙන්න අතර හුරු වෙන්න නැතුව එතන ගිහින් එකපාර කරන්න බෑ. හරිද? ඊට අමතරව කොණ්ඩේ ශක්තිය අතේ ශක්තිය මැෂින් නැත්තම් ඕගොල්ලන්ගේ ප්‍රදේශවල ඒ අදාළ ස්කිල් ක්ලාස් නැත්තම් මේ කොණ්ඩේ ශක්තිය අතේ ශක්තිය තියෙන එක්සයිස්. හරිද? මේ එක්සයිස් මේ හෑන්ඩ් ග්‍රිප් කියලා එකක් තියෙනවා. මේක නම් මම කොරියා විද්දි ගත්ත එකක්. මේක හොඳයි. මේ ලංකාවේ වලට වඩා පොඩ්ඩක් තද වැඩි. මේක එහෙන් ගත්තේ තාම දිනවදී අවුරුදු 7-8කට කලින් ගත්තේ. මේකකින් මේ අතේ ශක්තිය එහෙම වැඩි කරගන්න ගහන්න මේ පෝරාම් වැඩි කරගන්න. දැන් ඒක බලන්න කට්ටිය දැන් මැෂින් එකක් නැත්තම් ඕගොල්ලෝ වෙන ක්ලාස් එක බලන්න විදියක් නැහැ නේ. ඉතින් බලන්න විදියක් නැත්තම් මේ එක්සයිස් ටිකක්වත් කරලා යන්න. පැහැදිලි නේ? එතකොට මේ කොන්ද ශක්තිය වැඩි කරගන්න තියෙන එක්සයිස්. කොන්ද ශක්තියට එහෙම ඩෙඩ් ලිෆ්ට් එක ගහත හැකි. එතකොට ඕගොල්ලන්ට මේ ස්කොට් එකක් ගහත හැකි, ඩිප් ගහත හැකි, ඩිප් කියන්නේ පුෂප් එක. පුෂප් ගහන්න මුළු ඇඟටම වදිනවා. හරිද? එතකොට පොඩ්ඩක් දුවන්න එක්සයිස් ටිකක් කරන්න. එක දණ ඉඳලා ස්කිල් ටෙස්ට් එකට යන්න එපා. එතකොට ක්‍රියාකාරකම් අමාරු වෙනවා. එක්සයිස් එකක් නැතිකම තියෙන හැමෝටම. පැහැදිලි නේ? ඉතින් ජීවිතේට අනිවාර්යයෙන්ම එක්සයිස් ඕනේ නේ. මේ කුසලතා පරීක්ෂණය සඳහා මේ කොරියාවට යන වැඩේට විතරක් නෙමෙයි එක්සයිස් ටිකක් කරන්න මේ දවස්වල නිකන් ඉන්න එපා. ගෙදර කකා බිබි රස්සා නැතුව ඉන්න එපා. එතකොට කොරියාවට ගිය ගමන් වැඩ අමාරු වෙනවා. ඇඟට අමාරු වැඩියයි නිකන් ඉඳලා නියන්නේ. ඒකෙන්ද මේ දවස්වල වැඩක් කරන්න, ජොබ් එකක් කරන්න, අඩුම ජොබ් එකක් කරන්න නැති කෙනෙක් උදේවස ව්‍යායාම ටිකක්වත් පෑවක්වත් උදේවස කරන්න. පැහැදිලි නේ? ඉතින් හැමෝටම පුළුවන් ස්කිල් ටෙස්ට් එකක් දාගන්න. මේ 180ක් ආපු ගමනේ ඉතුරු 20ත් කරගෙන අනිවාර්යයෙන්ම සියලු දෙනාම මේ ඉන්චොන් එයාපෝට් එකට පය තැබිය යුතුමයි. පැහැදිලි නේ? එහෙමනම් අලුත් අප්ඩේට් එකක් එක අපි එන්නම්. ඉතින් මේ දවස්වල වෙනද වගේ වීඩියෝස් දාන්න බෑ. දැනුන් මේ වීඩියෝ එක ගෙනා දවස් 10කට විතර පස්සේ ඉස්සර වගේ වීඩියෝස් දාන්න අමාරුයි. වැඩ කඩුත් එක්ක දැනුන් මේ වැඩ කරගෙන යන ඉන්න ගමන් ඉන්නේ. ඉතින් ආරංචි ආවා. ඉතින් ඒකින්ද තමයි පොඩ්ඩක් කිව්වේ විස්තර. හරිද? ගොඩාක් දේවල් ආරංචි වෙනවා. ඉතින් මේ සැරින් සැරේ ඇවිල්ලා මේක අර නිතරම දාන්න මේ කාල සීමාවක් නැහැ. ඉතින් ඒක නිසා වීඩියෝස් කරන්න වෙලා නැතිනම් පුළුවන් තරම් මම කමියුනිටි පෝස්ට් එකේ ටයිප් කරලා දානවා. ඒවත් බලන්න. මොකද මේ අපේ channel වල සාමාන්‍යයෙන් අපි මේ බොරු ප්‍රචාරය කරන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. ඒකින්ද ඒ විදිහට ඒව කරගන්න නිසි පුහුණුවක් කළා. ස්කිල් ටෙස්ට් එකට ගිහිල්ලා වැඩේ කොට දාගන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම ජය වේවා. සුබ අලුත් අවුරුද්දකුත් වේවා.